ලැබූ ඔබට මේ සතියේ වගේ සුභ සතියක්. ඔබ කරන කියන කටයුතුවල සාර්ථකත්වය ඇතිවීම ඔබට ජීවිතයේ ගෙදර දොර කටයුතු බොහොම සාර්ථකව කෙරෙන සුභවාදී සතියක් විදිහට මම දකිනවා. කොහොමද සිංහට? සිංහ රැසින් ඔබට ලැබූ ඔබ මේ සතිය ආගමික කටයුත්තක නිරත වුණොත්, භාවනාවක යෙදුණොත්, නිවන සාක්ෂාත් කරගන්න බැරි වුණත් මාර්ගඵලයක් ලබා ගැනීමේ මාර්ගයකට පිවිසෙන්න පුළුවන්. වයුර්ද ආච්චිල සීයලාට මේ සතියේ බණ භාවනාවක් කරන්න පුළුවන් නම් කදිමයි. සෙත් කවියක් කියන්න පුළුවන් නම්, දේව පූජාවක් කරන්න පුළුවන් නම්, බෝධි පූජාවක් කරන්න පුළුවන් නම්, පල්ලියට ගිහිලා යාඥාවක් කරන්න පුළුවන් නම්, කෝවිලට ගිහිල්ලා මල් මාලයක් දෙයියන්ට පළන් දන්න පුළුවන් නම්, මේ සතිය ඔබට සිතේ සැනසීම ගෙන දෙන වාසනාවන්ත සතියක් වෙනවා. ඒ වගේම තමයි සතියේ මැද වෙනකොට ඔබගේ සතිය බොහොම සුභවාදී සතියක්. ව්‍යාපාර කටයුතුවල ප්‍රගතිය, අනාගතයේ වෙනුවෙන් කොටසක් ඉතුරු කරගන්න මුදලක් තැම්පත් කරගන්න අවස්ථාව ලැබෙන සතියක් වෙනවා. පිට පළාතක ඇවිදින්නට අවස්ථාවක් ලැබෙයි. අලුත් ගහකොළ, සත්තු සිව්පාව්, ඇසුරු කරලා නැති මිනිස්සු සමග සුහදත්වයෙන් කටයුතු කරන්නට අලුත් අත්දැකීමක් ලබන්නට හේතු වෙන සතියක්. සිංහයෙන් උපත ලැබූ ඔබ ඉඩමක් කඩමක් මිලට ගන්න, ඒ වටිනා දෙයක් මිලට ගන්න අවස්ථාවක් ලැබෙන මේ සතිය ඔබ පොරිනස්ලත් එක්ක, ඔබගේ රටින් පිටරටියන් එක්ක ගනුදෙනු කරනවා නම් මේ සතිය මල් හතයි. මේ සතිය ආරම්භ වෙනවා මේ ග්‍රන්ථකරණය කරන අයට, මාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට, නීතිඥ වෘත්තියේ නිලන මහත්තුරුන්ට බොහොම සුභ සතියක්. තමන් කරන කියන දේවල් වලින් බොහොම සාර්ථක ප්‍රතිඵල ලැබෙන අතර සතිය අග වෙනකොට එහි ප්‍රතිඵලය නෙලා ගන්නට පුළුවන් වෙනවා බොහොම හොඳට. එයින් අනාගතය වෙනුවෙන් කොටසක් තැම්පත් කරගන්න අවස්ථාවක් ලැබෙන සුභ සතියක් සිංහරසිං ඉපදුනා නම් ඔබ. සතිය ආරම්භයේ ගත්තම සතිය අවසානයේ දක්වා ධනාත්මක, ඒ කියන්නේ නාසක නෙමෙයි සාධක, සාධක කියන ඉහළට යන්න අවස්ථාවක් ලැබෙන සුභ සතියක් විදිහට තමයි සතිය හැසිරෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඔබ දැනගන්න ඕන. ඔබගේ අතේ තමයි ඒකේ තියෙන්නේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය ඇති කරගෙන කටයුතු කරන්න. කොහොමද කන්‍යාවට අංජලි පිරිස් මහත්ම අපේ අවස්ථාවක් ලබාගම හිතවතියක් ඉන්නවා අපිත් එක්ක. මේ ගීතාලේ ඇඹිලි පිටියේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන්නේ අයිබෝවන්. අපිට කේන්ද්‍රයේ තොරතුරු කියන්න, කාගේ කේන්ද්‍ර සටහන්ද කියලාත් කියලා. අයිබෝවන් අංජලි පිරිස් මහත්මයා. අයිබෝවන් මගේ පුතාගේ උපන්දිනේ කියන්නේ 2015 උදේ 7:07 අවුරුදු පහක් සම්පූර්ණයි, 6 ගෙවන්නේ. ග්‍රහපිහිටීම කියන්න පළවෙනි කොටුවේ කූයු, දෙවෙනි කොටුවේ කේ, තුන්වෙනි කොටුවේ ගු, 4, 5, 6, 7 හිස්, 8 ච, චරා, 9 ච, 10, 11 හිස්, 12 දස පැහැරනේ බුද මහදසාව අවුරුදු 9යි මාස 4යි දින 29යි. ඔව්, බුද කියන්නේ හත්වැන්න. හත්වැන්නෙන් කියවෙනවා විවාහය ගැනත්, මාරකය ගැනත්. විහස්ථානාධිපති සහ මාරකස්ථානාධිපති හත්වැන්නාධිපති බුදත්, ඔබගේ දරුවාගේ ආයුෂස්ථානාධිපති අටවැන්නාධිපති සහ දොළොස්වැන්නේ ග්‍රහය ගොඩයි. ඒකත් එක්ක බලන කල එයාගේ උප්පත්තියෙන් එයා ජීවත් වෙලා ඉන්න එක ගැන සතුටට කරුණාක්, උප්පත්තියෙන් ආබාධිත නොවි, ඒ කියන්නේ උප්පතින් සෞඛ්‍ය පිරිහෙන්න, රෝග රෝගාබාධ වලට ගොදුරු වෙන්න ඩිසේබල් බබෙක් වෙලා උපදින්න තිබුණු බබෙක් මෙයා. ඉතින් හොඳින් ඉන්නවනම් ඒක ඔබ කර කුසලක්. ඒ වගේ අපල තත්ත්වකින් උප්පත්ති ලැබූ බබෙක් මෙයා. ඉතින් ඒ නිසා මේ අවුරුදු 9ක් යන බුදගේ දසාකාලය පුළුවන් තරම් පින්දහම් වලට නැඹුරු වෙන්න. ගිතානි මහත්මිය, ඔබට විමසන්න යමක් තියෙනවා නම්?
හරියට හරි. ඒ වගේ තත්ත්වකින්වත් බේරිච් එක ලොකු දෙයක්. මම වෙදෙක්වත් වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. නමුත් මොකද්ද මම මගේ අතින් කරන කයම් යම් කටයුතු පිරිත් බලෙන් කරන කටයුතු වලින් දරුවෝ සුව වෙච්ච දරුවෝ ඉන්නවා රට පුරා ගොඩක්. ඒ නිසා ඔබගේ දරුවා නැතුව හරි ඔබගේ සැමියා වෙවන්න කේන්ද්‍රයේ දීලා මගේ කාර්යාලයට මම දෙන්නම් පොඩි පොඩි කෙම් ක්‍රම. අපි බලමු මේ දරුවාගේ භාග්‍යස්ථානාධිපති ලග්නයේ ඉන්න එක සුබ පිහිටීමක්. පරාර්ථකාමී පිහිටීමක්. දරුවගේ මෙතනදී පොඩි වාසනාවක් තියෙනවා. ඒක මතු කරලා අපි යම් දුරකට හරි කතා කරන්න සකස් කරමු. ඒ නිසා මං බදාදා ඉන්නවා, බ්‍රහස්පතින්ද ඉන්නවා, සිකුරාදා ඉන්නවා, සෙනසුරාදා ඉන්නවා, ඉරිදා ඉන්නවා මගේ කාර්යාලේ. ඔබට ඇවිල්ලා හමු වෙන්න පුළුවන්. හොඳයි, අය වගේම ඔබටත් පුළුවන් අපට ඇමතුමක් ලබා දෙලා ඔබේ අනාගතය ඔබ මූණ පාලා සිටිනවා නම් ගැටලුවක් ඒ වෙනුවෙන් පිළිතුරක් ලබා ගන්න. අපි ඉතිරි ලග්න පිළිබඳවත් කතා කරන්න සූදානම්ින් ඉන්නේ. හැබැයි අපිත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා අපි ඔබට. කෙටි විරාමයක් රැගෙනයි නැවතත් අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. ආදින ගමන් මමංශල පිරිස් මහත්මයා අපි ඉදිරියට යමු කතා බහයි. ඔව් අවසරයි. කන්‍යා රසෙන් උපත ලැබූ ඔබගේ සතිය ආරම්භයේදී හොඳ පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙයි. අනපේක්ෂිත කරදරයකට මූණ දෙන්න වෙයි. සිත් තැවුල් කනගාටු ඇති වෙයි. ඒ වගේ සතිය ආරම්භයේ බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. මම්මුලා වෙන්න පුළුවන්. පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සතිය ආරම්භය බොහොම ප්‍රවේසම් වෙන්න කියන එක මතක් කරනවා. ඒ වගේම තමයි සතිය ආරම්භයේදී ඔබගේ පවතිනා වූ යම්කිසි රෝග තත්ත්වයක් ආරෝග්‍ය පරමාලාභ උතුම් ලාභී නිරෝගීකම සෞඛ්‍ය පිරිහීමක් ඇති වෙන්න පුළුවන්. නැතිනම් ඔබට යම්කිසි සතුරෙක් මුණ ගැසෙන්න පුළුවන්. ඔබගේ ඔබ නැති තැන ඔබගේ නුහුගුණ කෙනෙක් ගායනා කරන්න පුළුවන්. ඒ වගේ පහත් පුද්ගලෙක් ගැන ආරංචි වෙන්න පුළුවන්. හැබැයි සති ආරම්භයේ මෙහෙම වුණාට සති මැද වෙනකොට තමන් කළ පින් පල දෙනවා. තමන් කළ පින් පල දෙනවා. තමන්ට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා. විහෙර විහාරවලට යන්න අවස්ථාව ලැබෙනවා. විහෙර විහාරවල උසස් උසස් ආගමික නායකයන් හමු වෙන අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් තමන්ට ආශිර්වාද ලැබෙනවා ජීවිතේට. ඒ වගේ සුභවාදී සතියක සති මැදක් පෙන්නනවා. ඔබ සියලු දෙනා අතර ආකර්ෂණය දිනා ගන්නවා සති මැද වෙනකොට. ගෙදර අපි ආයි බනිමුද කියලා අහන තරමට ආදරේ මෝරනවා දෙන්න අතරේ, විවාහක යුවළ අතරේ. පෙම්වතින්ට පෙම්වතියන්ටද තමන්ගේ ආදරය බෙදා හදා ගන්න, පුංචි රහස් ගමනක් යන්න, සාප්පු සවාරියක් යන්න, තෑග්ගක් ප්‍රදානය කරන්න අවස්ථාව ලැබෙන සුබ සතියක්. සති මැද වෙනකොට මෙහි කළ හොඳ හොඳ ක්‍රියාදාමයන් දිට්ඨ ධම්ම වේදනීය කියන කර්මයේ ඔස්සේ තවත් තවත් පල දෙන්න පටන් ගන්නවා. සුභවාදී පැත්තට සතුරු නසනවා. ඊට පස්සේ ඔබ කරන කියන දේවල් තුල කැපී පෙනෙන චරිතයක් වෙනවා. යන්නේන ගමන් බිමන් සාර්ථක වෙන කාලයක් වෙන සුබ සතියක් බවට සතිය පරිවර්තනය වෙනවා. කන්‍යා රසෙන් උපත ලැබූ ඔබගේ සතියක්ද. කන්‍යා රසෙන් උපත ලැබූ හැම කෙනෙක්ට මේ විදිහට සුබ වෙද්දි වෙලාව බලලා මෙමු ඊළඟ ලග්නය ගැන කියන්න කලින්. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. තමන්ගේ ලග්නය ගැන අපි කියනකන් මග බලාගෙන ඉන්නේ ඔබ. හින්දම තමයි මංජුල පිරිස් මහත්මයා මේ විදිහට සතියේ ලග්න ඵලාඵල ඔබේ ලග්නයට අනුව කියන්නේ. මංජු පිරිස් මහත්මයා, ඔව්, තුලා රසෙන් උපත ලැබූ ඔබ අවිවාහකයි. කැඩපත ගාවට ගිහිල්ලා හැඩ බැලුවා. මම කඩවසන් නැද්ද කියලා තමන් තමන්ගෙන් ඇහුවා. ලස්සනේව ඇඳා ක්ලීන් අප් කරා, ෆේෂල් කරා. තරුණියෙක් නම් ලස්සන රැවුලේ කට් එකක් දැම්මා. හොඳට නෝට් එකට කොණ්ඩෙ කැපුවා. පිරිසිදුවට හිටියා. මේ සතිය අවිවාහක ඔබට දෛවිය විසින් වාසනාව ප්‍රදානය කරන, තමන්ට සහකාරයෙක් හෝ සහකාරියක්ගේ අතිනත ගන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. හැබැයි මම මෙහෙම කිව්වම ඔබ මෙහෙම හකුලගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔබ එක්ක පුවත්පතකට ලියන්න ඕන යෝජනා තීරයට. ඒ වෙනත්නම් ඔය ඒ සම්බන්ධව කටයුතු කරන මහත්තයෙක් නැත්නම් මහත්මියකට
කියන්න ඕනා මට එක්කෙනෙක් හොයලා දෙන්න කියලා. ඒ වගේ කරුවොත් ඔබට හොඳ සහකාරයේ සහකාරියක් හොයලා දෙනවා. ඉතින් ඒ නිසා වහම ගිල්ලා මියුලට්ට හම්බු වෙන්න ඔබට හම්බු වෙයි, හොයලා දෙයි මියුලට් ඇන්ටි හොයලා දෙයි හොඳ සහකාරියෙක් නැත්නම් සහකාරියක්. ඉතින් ඒ නිසා නිකන් ඉඳලා හරියන්නේ නැහැ අපලගෙන. ඒ වගේ ඔබ උනන්දුනොත් තමයි ඔබට ඒ කාරණා කටයුතු සඵල කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. සැප පහසුව ලැබෙන සතියක ආරම්භයක් සමහර වෙලාවට යාළුවෙක් හිතමිත්‍රයෙක් සහ කාත් එක්ක හරි ඔබට යන්න අවස්ථාවක් ලැබෙයි. දුර බැහැර ගමනක් නැත්නම් කෙටි ගමනක්, එතනදී ඔබට ලැබෙනවා හරි සැප පහසුවක්, හොඳ රසැති ආහාර, දිව පිනවන ආහාර ලැබෙන සුබ සතියක් බවට සතිය පත් වෙනවා. තුලා රැසින් උපත ලැබුව ඔබට මේ සතිය. සතියේ මැදදී ටිකක් විතර අර ලාභ දෙයක් අරගෙන පාඩුවක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ දිරච්ච ලීයකින් හදපු ගෘහ භාණ්ඩයක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔබ නොවටිනා දෙයකට ලොකු ගාණක් දීලා මිලට ගන්න පුළුවන්. නැත්තම් කැඩිච්ච බිඳිච්ච දෙයක් උඩින් ප්ලාස්ටර් කරලා තියෙන දෙයකට රැවටෙන්න පුළුවන්. එහෙම නැත්තම් ලිස්සල වැටිලා තෙල් ටිකක් ගාන්න වෙන්න පුළුවන්. වෙද ගෙදරකට යන්න, රෝහලකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සතියේ මැද පුතෝ ටිකක් හොඳ නෑ. අපි ජීවිතේ නිකන් බොරුවට මේ සුභවාදී පැත්තම කතා කරලා මේ හොඳ නෑ, නෙගටිව් ප්ලස් පොසිටිව් කියලා මේ එහෙම නෙමෙයි. ඇත්තට මූණ දෙන එක තමයි ජීවිතේ වටින්නේ. ඇත්ත ඇටිසැටියෙන් පිළි අරගෙන ඇත්තට මූණ දෙන එක. අපි පුහු මාන්නේ බොරු ආටෝපේ මවාගෙන හැම ඔයාට මේ සතියම හොඳයි, හෙට හොඳයි, අද හොඳයි, අනිද්ද හොඳයි කියන එකට වඩා ඇත්තට මූණ දීලා අපි නරක දවස් තෝරගෙන හොඳ දවස් තෝරගෙන ජීවිතේ ඉදිරියට ගලාගෙන යන සලස්සන එක තමයි වටින්නේ. තුලා රසෙන් උපත ලැබූ ඔබට මේ සතියේ සතියග ප්‍රීතිමත් ගමන්. ප්‍රීතිව හමු වෙනවා. ප්‍රීති වෙන්න මේ සතිය අග වෙනකොට උත්සව වලට සහභාගී වෙන අවස්ථා, ප්‍රිය සම්භාෂණ, නැත්නම් බර්ත්ඩේ පාටි එකකට, අනි මොකකට හරි ඒ වගේ සුභවාදී අවස්ථාවකට යන්න අවස්ථාව ලැබිලා ඒ තුලින් සතුටු වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සතියේ අග වෙනකොට සිතේ සැනසීම, මේ ඔක්කොටම වඩා වටින ඕකනේ. මොනවනතත් ලුණු මිරිසි බතු කෑව සැනසීමනේ ඕන. සැනසීම ඉන්න ලැබෙනවා. හැර ගිය අය තමා සොයා එනවා. ඒ ඇත් එක සුහදත්වයෙන් කටයුතු කරන අවස්ථාව ලැබෙනවා. එහෙනම් තුලාරසින් උපත ලැබුව ඔබගේ සති මැද පොඩ්ඩක් පරිස්සම් වුණා නම් සතිය හොඳයි. කොහොමද උච්චිකෙට? තවත් හිතවතියෙක් අවස්ථාව ලබා දීලම වෘශ්චික රැස ගැන කියමු. මංජුල විශ්වත්මා ආමරීදියේ ඉඳලා සුජා අපිත් එක්ක එකතු වෙන්නේ. අයිබෝවන්, කාගේ කේස්? අයිබෝවන් මංජුල විශ්වත්මා. ඔව්. කාගේ කේන්ද්‍ර සටහන්ද කියලා කියලා ඉමුනේද? හරි, උපන් දිනේ කියන්න. උපන් දිනේ 2025. අවුරුදු 18ක් ඉවරයි. 19 පළවෙනි පොතේ සූබුරු. මොකද ලග්නේ? ලග්නේ තුලා. හරි, දැන් කියන්න. පළවෙනි පොතේ සූබුරු 21 3 4 හරි, දස අපහරණය කොහොමද තියෙන්නේ? දස අපහරණය හේතුගේ බීම් තොට්ටරි මාදසාව උපන් දින සිට සුද්ධ අපාද නෑද ඉදිරියට වර්ෂපායි මාස 10යි දින දෙකයි ශේෂමේ. හරි, පුතා වාසනාවන්තයි. පුතා උපත ලැබුවේ ගජකේශරී කියන රාජ්‍යයෝගේ මුදුන් මල් කඩක් බඳු රාජ්‍යයෝගයක්. රටේ ලෝක ඉපදිච්ච නායකයෝ ගණනාවක් ඉන්නවා. මාළවී කියන පංචමහා පුරුෂයෝගෙන් ඉපදුනේ හිත හොඳ කොල්ලෙක්. එතකොට වාසනාවන්ත පුතාට පුංචි කාලේ විසබීජයක් යන්න තිබුණා. පුංචිම කාලේ මම මේ කියන්නේ. එතකොට දැන් යන්නේ සිකුරා. 25 වෙනකන් සිකුරා යනවා. ඔබතුමීට දැනගන්න තියෙන දෙයක් තියෙනවා නම් කියන්න මම කියලා දෙන්න. හරි, ඒකට මුහුදු වෙරළට එක්කන් ගිහිල්ලා
මුහුදු වතුර පා ගන්න නැතුව මීටර් 500ක් විතර මෙහා ඉඳගෙන හූ 21ක් කියන්න. මට මෙතන හූ කියන්න බෑ. නැත්තම් මං කියලා පෙන්නනවා හූ 21ක් කියන්න. ඊළඟට එතකොට ඒක කෙම් ක්‍රමයක්. ඒක කරන්න එතකොට පුතාට හරියයි. මොකද යාගේ කේන්ද්‍රයේ වාසනාවන්ත කේන්ද්‍රයක්. අර මං කිව්වේ පුංචි කාලේ විෂ බීජයක් යන්න තිබුණා කියලා පුතාට. අවුරුදු 5ක් පුංචි කාලේ අවුරුදු 5ක් ඇතුළතුල ඇති වෙච්ච ස්නායු ආබාධයන් නිසා තමයි ඔකම වුනේ. එතකොට මෙයාගේ උසස් පෙළ ජය ගන්න පුළුවන් මොකද්ද තෝරගත්ත විෂය ධාරාව? Very good. හරියට හරි තෝරගෙන තියෙන විෂය ධාරාව හරි. පුතා මහන්සි වුණොත්, කැප වුණොත්, උනන්දු වුණොත් එයාට සමත් වෙන්න පුළුවන්. හොඳයිනේ. පුතා අනාගතේ කැපී පෙනෙන කොල්ලෙක්. කොල්ලා ටිකක් මනමාලයි. 25න් ඉස්සෙල්ලා පරස්තාවටත් බුලපුරයි. නමුත් අනාගතේ යහපතින් සැපතින් ගත කරයි. අම්මලාට අම්මලාට ඉතින් දුක තියෙන්නේ දරුවෝ ගැන නේද? පුතා ගැන උන්න හොඳ පණිවිඩයක් අනාගතයේ සුබයි කියලා හදන්න ලැබුණානේ. හරි, එහෙනම් අපි දැන් ඉතිරි ලග්න පිළිබඳව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මන්ජර පිරිස් මහත්මයා ඔබතුමාට මුචික මුචික රසෙන් උපත ලැබුව ඔබ මේ දැන් මේ කාලේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන උෂභ ලග්න අය. ඇයි ඒගොල්ලෝ ගෙවනවා අෂ්ටම සෙනසුර ඒ රාශිකේ. මුචික ලග්න අය මේ 7 අවුරුදු 6 මාසේ ඒ රාශිකේ අවසන් කාලේ. එතකොට ධනු ලග්නේ ලග්නේ ඔළුවේ සෙනසුරු යන්නේ ඒ රාශිකේ. මකර ලග්න කාර්යෝ සෙනසුරු 12 ලක් ඔළුවට සෙනසුරු ළඟ ළඟ එනවා. එතකොට මේ කියන ලග්න හිමි අය විශේෂයෙන්ම පුළුවන් තරම් සුහොඳ දේවල් කරගෙන පින් දහම් කරගෙන පරිස්සමෙන් යන්න ඕන. එතකොට වුච්චිකෙන් උපත ලැබුව ඔබ මේ සතිය ආරම්භයේදී හදිසි ගමන්, කෙටි ගමන්, දුර ගමන් ඒ වගේම ඔබට යෙදෙන පොඩි පොඩි සාප්පු සවාරි, අමුත්තන්ගේ පැමිණීම, ළඟින් හිටිය කෙනෙක් ඈත්වීම, අන්න ඒ වගේ සිදුවීම් සිද්ධ කරන සතියක ආරම්භයක් සිද්ධ වෙනවා. ඒ වගේම පවුලේ සමගියට හොඳයි මේ සතිය. සුළු සුළු සතුරු දුරු වෙලා යන සතියක් සතිය. මුචික රසෙන් උපත ලැබූ ඔබගේ සතියේ මැද නම් බොහොම හොඳයි. සතියේ මැද ඔබට යම් කෙනෙක්ගෙන් උදව්වක්, උපකාරයක් බලාපොරොත්තුෙන් ඔබ සිටියා නම් ඒ සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඔබට දකුණු පාය පෙරට තබා ඉදිරියට ගිහිලා ඒ උදව්ව ගන්න පුළුවන් නම් ඒ සඳහා ජය. සතියේ මැද සැප පහසු නිින්දක්. දැන් සමහර වෙලාවලට අපේ සිත්වල ඇතිවෙන එක එක මානසික ආතතිය, ඩිප්‍රෙෂන්, නැත්නම් යම් යම් ඇති වෙන ප්‍රශ්න, කරදර, කම්කටොළු නිසා නිින්ද යන්නේ නැති දවස් තියෙනවා. සමහරවිට රෑ හැරගෙන කල්පනා කරලා පාන්දර දන්නේම නැතුව නිින්ද යනවා. සමහරවිට රෑ නිින්ද ගිහිල්ලා පාන්දර නැගිටලා අරක කල්පනා කරනවා. මේක ගොඩක් වයසක ආච්චිලට විශේෂයෙන් බලපාන ප්‍රශ්නයක්. සමහර අය ඉන්නවා පුංචි ප්‍රශ්නයක් මහා විශාල ප්‍රශ්නයක් කරගෙන කතා කරනවා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවනේ. නමුත් ඒ මොන ප්‍රශ්නේ තිබුණත් මේ සතියේ සතිමැද නිින්ද ලැබෙන, හොඳ නිින්දක් ලැබෙන, සැප පහසු නිින්දක් ලැබෙන, දිව පින වෙන, රසති ආහාර ලැබෙන, කන්ට බොන්ට ලැබෙන, සැපෙන් කාලය ගත වෙන සුබ සතියක්. ඒ නිසා ඔබ කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න එපා. රෝමේ ගිනි ගනිද්දිත් වයිඩින් ගහපු මිනිස්සු හිටියනේ. ඒ නිසා ඔබ කිසිම ප්‍රශ්නයක් හිතට ගන්න එපා. උච්චික ලක්නේ මොන ඒ රාශියක තිබුණත් කමන්නේ කියලා ඔබ නිදාගන්න සැප නිින්දක්. හැබැයි අමතක කරන්න එපා රෑ කෑමට ඔබගේ කෑම පිගානට ලොකු ලුණු, රතු ලුණු කියන්නේ ලොකු ලුණු නෙමෙයි, රතු ලුණු ගෙඩි දෙක තුනක් සුද්ධ කරලා ගන්න. අන්න නිින්ද යන හොඳ බෙහෙතක්. ස්ලීපින් ටැබ්ලට් එකක් තමයි රතු ලුණු, පොඩි ලුණු. ඒන් ගෙඩි දෙක තුනක් කපල කපල දාගෙන කන්න. එතකොට ඔබට සැපවත් නිින්දක් ගෙන දෙයි. කරලා බලන්න මේ දේ. හොඳයි වංජල පිරිස් මහත්මයා, දැන් මේ විදිහට උපදෙස් කීපයක් උතුම් ඔබ වෙනුවෙන් ලබා දෙද්දී අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබව සජීව සම්බන්ධ කරගන්න ගමන්ම ලග්න පිළිබඳව කතා කරන්න සූදානම්. අපිත් එක්ක රැඳිලා ඉන්න, අපි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙනවා. ඉන්න පලාපල ඔබට අවස්ථාව ලබා දෙන ගමන්ම සජීව අපිත් එක්ක එකතු වෙනවා. වංජල පිරිස් මහත්මයා, ඔව් පවසරේ ධනු රැසෙන් උපත ලැබූ ඔබ සතිය ගත වෙන්න, සතිය ආරම්භයේදී ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන. සතිය ආරම්භයේදී අද දවස ගත කරනකොට ඔබට අනපේක්ෂිත සිදුවීම් සිදුවෙන අතර
යම්කිසි කටයුත්තක් කිරීමේදී යම් යම් අවහිර බාධක කරදර කම්කටොළු පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි යම්කිසි විදිහකදී ඔබට අපි ජීවිතේ ජීවත් වෙලා ඉන්න සෑම මොහොතක්ම හැම ඉගෙන ගන්නවනේ. මරණ මංචකේදීත් අපි පාඩමක් ඉගෙනගෙන තමයි ජීවිතෙන් සමුගන්නේ. ඒ පාඩම ඉගෙන ගන්නේ අවසාන මොහොත. ඒ වගේ සෑම ගත වෙන මොහොතකදීම පාඩමක් තමයි මිනිස්සු ජීවිත ඉගෙන ගන්නේ. එහෙම නෑ කියන්න බෑ කාටවත්. ඉතින් ඒ වගේ ඔබ අද දවසේ යම්කිසි පාඩමක් ඉගෙන ගන්නවා, ඔබ හෙට දවසේ ඒ වැරද්ද එතකොට කරන්නේ නෑ. අද පාඩමක් ඉගෙන ගත්ත නිසා. ඔබ දැන් අපි ගෙමුකෝ මහමාර්ගයේ වැරදි විදිහට රථය ධාවනය කරගෙන ගිහිල්ලා දඩකොලයක් කෑවට පස්සේ ඔබට ඒ වෙච්ච පාඩුවත් එක්ක මතකය ඔබට හොඳින් තියෙනවා. ඒ මතකයත් එක්ක ඔබ ඊළඟ දවසේ ඒ වැරද්ද කරන්නේ නෑ. අහම්බෙම කෙනෙක් ඒක ගැන නොතකාම කටයුතු කරන කෙනෙක් හැර මම නම් හිතන විදිහට ඒ වැරද්ද කරන්නේ නෑ. ඒ වගේ ඔබට යම්කිසි විදිහක මතක හිටින අමතක නොවන පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙන්න පුළුවන් අද සතියේ ආරම්භය. හෙට දවස හැබැයි ඔබට ටිකක් සැනසිලි දායකයි. හෙට දවස සැනසිලි දායකයි, සිතට සහනයක් ගෙන දෙන කාලයක ආරම්භයක් වශයෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබ විවාහ වෙන්න අතිනත ගන්න බලාපොරොත්තුවෙන් හිටියනම් ඇයව බලන්න යන්න ගෙදරට බඩු බාහිරාදී අරගෙන තෑගි භෝග අරගෙන නැත්තම් ඔහු හමු වෙන්න හිටියනම් ඒ හමුවීම සමග සුහද කතා ඇරමෙන සුබ සතියක්. ව්‍යාපාර කරන අයට බොහොම ලාභ ගෙන දෙන අතර කරන කියන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල හිමි වෙනවා. ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ අමුත්තෝ එනවා කියලා. ඒ නිසා ලහි ලහි දුවනවා මාකට් එකට, පුට් සිටියට. තුට්ටු දෙකට ටිකක් තට්ටු වුණත් ගෙදරට මොකද්දෝ සැනසීමක්, සතුටක්. ඒ වගේම තමයි සතියේ මැද වෙනකොට මේ ගෙනාපු බඩු බාහිරාදිය නිසා දිව පිනවනවා. ඒ වගේම අමුතු ජොලියක් සතුටක්. ගීතයක් ගායනා කරමින් සතුටෙන් පාවිලා යන සතියක් වෙනවා නිල්වලාවි වගේ. ධනුවෙන් උපත ලැබූ ඔබගේ සතිය මේ විදිහට ආරම්භ කරලා ගත කරනකොට සතිය අගද ඔබ හැරගිය කෙනෙක්ගේ පැමිණීම සහ ඔබට අලුතෙන් යමක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඒකට ප්‍රතිපාදන නැතුව හිටියනම් ඒකට මාර්ගය පෑදෙන සතියක් වෙනවා මේ සතිය. එහෙනම් ධනුරසින් උපත ලැබුව ඔබට සතුටු වෙන්න පුළුවන් සතියක් විදිහටයි සතිය පෙන්වන්නේ. මකරෙට කොහොමද? තරුණ ළමයි කියන විදිහට මල පනින සතියක්. කොහිල ටිකක් වැඩිපුර කෑවොත් හොඳයි. ඒ වගේම තමයි දියුණුවටද බාධා. ගෙදර දොර කටයුත්තක් නිසා හිතට වදයක්. නැත්තං වටිනා දෙයක් ගෙදර කැඩී බිඳී යන ලකුණු. ගෙදර අඹුසැමියන් අතර ගැටලු, ප්‍රශ්න, මතභේද. එවගේම තමන්ගේ දුව පුතා වෙනුවෙන් බරපැනක් දරන්න වෙන සතියක්. නව අධ්‍යාපනයකට අලුත් ක්ලාස් එකක් හොයාගෙන යන සතියක්. හොඳ ගුරුවරයෙක්ගේ ආභාසය. මකර රැසින් උපත ලැබූ ඔබට හිමි වෙනවා මේ සතියේ. සතියේ අග වෙනකොට සතුට. හැර ගිය අය හමු වෙන, අලුත් මිතුදන් ඇති වෙන, කරන කියන දේවල් සාර්ථක වෙන, රජගෙදර පරවියා වගේ ඉන්න අවස්ථාව ලැබෙන, අලුත් වස්ත්‍රාභරණ ලැබෙන, සිත් සතුටට කරුණු යෙදෙන, තිබුණු රෝගයක් සුවාතට හැරෙන ලකුණු දැනගන්නට ලැබෙන, රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාරයක් ගන්න අවස්ථාව ලැබෙන සුබ සතියක්. මකරින් උපදුණු ඔබට සතියේ අග සතුටු විය හැකිය. කොහොමද කුම්භ රසට? කුම්භ ලග්නින් උපත ලැබූ ඔබ මේ සතිය ගත කරන්නේ සුබ ලෙසින්. මේ සතියේ උගතමනා ශිල්පමය මතුරකෙන ඔබ උගත් දෙයින් ඔබට ප්‍රතිඵල වාසනාව. ඒ වගේම තමයි සිතේ සැකය ඇති වෙන්න පුළුවන් යම් යම් කිසි දෙයක් නිසා. අර මඩේ සිටූ ඉන්න වගේ සුළඟටත් පැනෙනවා. සිතත් ඒ විදියයි මේ සතිය ආරම්භයේ ඔබේ. ගෙදරට පැමිණෙන කේලම් මල්ලක් කරගෙන නෑදෑයේ. ඇති කරන්න පුළුවන් සිතේ සංසුන්කම නැති කරන්න. ඒ වගේම කුම්භරසෙන් උපත ලැබූ ඔබ හැමදෙයක්ම කළමනාකරණය කරගත යුතුම සතියක්. නැත්තං අනපේක්ෂිත වියදං, නිෂ්ඵල වියදං, ධනහානි.
කුම්බරසිං උපත ලැබූ ඔබට ඒ හරියට කළමනාකරණය කරගත්තොත් කටයුතු යම්කිසි මුදලක් අනාගතයේ වෙනුවෙන් තැම්පත් කරන්න අවස්ථාව. ගෙදරදර කටයුත්තක් වෙනුවෙන් වියදම් කරනවා. තිබුණු ටයිල් කැටේ ගලවල එකක් අල්ලන. නැත්තං අලුත් බඩු බාහිරාදියක් සීතකරණයක්. මොකක්හරි යම්කිසි විදුලි උපකරණයක්. ටීවී එකක්. ගෙදෙට්ට ගෙනල්ල හැඩබලන අවස්ථාවක් ලැබෙන අතර සති අග අර කෑවත් කෑවිනෑ වගේ බිව්වත් බිව්වේ නෑ වගේ. දිව්වත් දිව්වේ නෑ වගේ හිටියත් ඉන්නේ නැහැ වගේ නිකන් අර ගතට සිතට ඒ ගත්ත දේ දැනෙන්නේ නැති විදිහ සතියක් වෙනවා. ඒ වගේම තමයි සතියේ අග අනාගතය සැලසුම් කරන දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් යම්කිසි තීරණයක් ගන්න. බාල වයස් ගිනුමක් දාන. අනාගතයේ දරුවෙක්ගේ අනාගතය සාර්ථක කරන්න. දුවට ඩෞරියක දෙන්න. දුවගේ අනාගතයට සහකාරයාට දෑවැද්දක් එක්ක දෙන්න යම්කිසි දෙයක් දුව වෙනුවෙන් ගන්න. පුතාගේ වැඩිදුර අධ්‍යාපනයකට ඕස්ට්‍රේලියාව යවන්න. නිව්සීලන් යවන්න. අවස්ථාවකට මුලපුරණ සතියක් කුම්බරසිං උපත ලැබුවවට හිමි වෙනවා. මීන රසට කොහොමද? වියදම් අධිකයි. කතාව ප්‍රවේශයෙන් කළ යුතුයි. හොඳටත් කට නරකටත් කට ඇට නැති දිව හරියට පාවිච්චි කරේ නැත්තං කරදර ගොඩක් ඇතිවෙයි මීන රසෙන් උපත ලැබුවට සතිය මුල. ඒ වුණාට ආර්ථික ලාභ ගෞරවයේ රැකගෙන කතා කළොත් පරිස්සමෙන් කතා කළොත් සතිය පරිස්සමට ගත කරොත් සතියෙන් වාසි ලබා ගත හැකියි. සති මැද වෙනකොට වෙනදාට වැඩිය ටිකක් සැනසille. සිතේ සතුටට කරුණු යෙදෙන බව පෙන්눔 කරනවා. කිව්ව බොරුවක් කහුවෙන්න පුළුවන්. බොරුවට ආයුෂ නැත. ඒ නිසා බොරුවක් අහුවෙන ලකුණු. ඒ නිසා බොරු කියනවා නම් මීන ලක්ෂණ ඉපදුණු ඔබ නිතර නිතර පරිස්සමට. ඒ වගේම තමයි මෙතෙක් පැවති කරදර ටිකෙන් ටික ලිහා ගන්නට පුළුවන්. නූල් බෝලේ පැටලුනාම ලස්සන ගෙත්තමක් කරගන්න බෑ. මේ පැටලුණු නූල් බෝලේ ලිහා ගන්නට අවස්ථාවක් ලැබෙන සතියක් මේක. අසල්වැසියාට ප්‍රේම කරන්න. උයාගත්ත කෑමේ හැදුව කෑමකින් ටිකක් වැටෙන් ගිහිල්ලා සුරංගනීට කතා කරලා දෙනවා. මාළු ටිකක්. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබෙන අසල්වැසියාට ප්‍රේම කරන්න ලැබෙන සුබ සතියක් මීන රසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. ඒ විදිහට ගත කරොත් නෑදෑය එන්නටත් ප්‍රථම කරදරයකදී ළඟට එන්නේ අසල්වැසියා. ගිහිල්ලා කතා කරන්න වෙන්නේ අසල්වැසියට. ඒ නිසා හොඳින් තියාගෙන ඒගොල්ලොත් එක්ක හොඳින් ඉඳගෙන කටයුතු කෙරුවොත් බොහොම සුවදත්තෙන් සතුටෙන් සාමිච්චෙන් කාලය ගත කරන අවස්ථාව ලැබේ. එහෙනම් වාසනාවන්ත සතියක් ඔබ සැමට. මේ සතිය සියලු කරදර වලින් තොර යහපත් සතියක් සතුරන්ටත් මිතුරන්ටත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙනම් සතිය ඔබට කොහොමද කියන කාරණාව ඔබ හොඳින් දැන කියාගත්තා. ඒ අනුව වැඩ කටයුතු කරමින් සාර්ථකත්වයේ කරා යන්නට ඔබට අවස්ථාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි අපි හැම කෙනෙක්ගේම හිතට තියෙන්නේ. ඔබ එවලා තියෙන දහස් ගණනක් ලිපි අපිට ඒ ලිපි වලට අවධානය යොමු කරන්න සූදානම්. ඔබව සම්බන්ධ කරගන්නා ගමන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි විරාමයක් අරගෙන ඉක්මනින්ම ඔබත් එක්ක එකතු වෙනවා.